යිබුවන්. සුබ් සන්දාවක් දුවල පුතාලා හැමෝටම. ඉතින් අද නැයි මස හතරවෙනිද. නේද. තින් හෙට දව ස්ථාමත්ව විශේෂ දවක් නයත් දපුතේ. බුදුරජණන් වහන්සේගේ තෙම ගුල සිහිපත් කරන වෙසක් මංගල්ලෙ ඔන්න හෙටදිනයට යෙදිලා තියෙන බා. ඒනො අපේ ංචිපොඩු තා ත්ම ආසාාවයෙන් බලාගින්නෝො කියෙ මදන්නවා හෙට දවස සුදාාවනක නේද වෙසක්කෝඩු. හදල නේද වෙසක්කූඩේ හදපු වෙසක්කොඩු එල්ලලා පන්සල් ගිහිල්ල දන්සල් වදිින්න්නේෙම් හරි ආස නැපේ පොඩ්ඩොනේද. ඉතින් ඒ මොනවනල් අපේ පුංචිපොඩ්ඩෝ නැන කරල්ල පන්තිකාවරේ නම් මගහරගන්න නෑ කියනෙක මම දන්නවා. ඉතින් ඒ නිසා මයි ඔන්න නැන කල්ල පන්තිිකාවරෙන් අපි ඔබග හම්වෙන්න හිතුවේ. ඉතින් ඔගොල බලාගෙන ඉන්න පහශේණයේ සිංහන විෂයට අදාල ප්‍රශ්පත්තරයක්සාකච්ඡා කරන්ට තමයි අපි සෝදානම් වෙන්න. ඉතින් ඒ සඳහා අදා අපේ මැදිියයට ඇබිල්ලා ඉන්නවා ඔගොල ආතරය කරන ගුරුවරේ. ඔහු නමින් සඳන් අල්ගෙවත්තස. ඉති මොහු ගාල්ල ලබුදුව සිරිදම්ම මහාවිද්‍යාලයේ ආචාර්යවරේ. ඉතින් සර්වර් ඉත්තාමත්ම ගෞරුවෙන් මෙම පන්තිකාමරයට පිළිගන්නවා. අයිබෝවන්ස ඉතින් සර්ට ප අරගන්න කලින් මේ සූදනම් වෙන්නේ ඔගොලොන්ට විශේෂ මතක් කිරීම් කිහිපයක් කරන්නට. අද නයිමස හතරුවනි ධනින් නෙල් හෙට වෙසක්කඋත් තියෙනවා නමුත් ඊට වදා ප්‍රධාන දෙයක් ඔන්න එන්න තියෙනවනේද. නැයි මස විසි අටවැනි දා ඔගොලොන්ගේ දෙවන පෙරහුරු විභාගේ පැවැත් වෙනවා. ඉතින් දුව පුතේ ඉතාමත්ම සීමමිත කාලයක් තමයි තියන්නේ. ඔගළු දෑන්ට මත් ලියා පදංශ වෙලා නැත්නම්. ඔගොළ ඉක්මනින්ම පල්ල්‍යයා ඩස්ක්‍රප්ෂණ එක තියෙනෝ මේ විභාගයට අදාළ ආයතුන් පත්‍රිකාව. ඉතින් එෙම ආයිතුම් පත්‍රිකාව ෆිල් කරලා අපිට සබ්මිත් කරන්නට කියන එක අපි ඔබෙන්, ආතරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපි දන්නවා මේ වෙනකට අති විශාල දුදරුවන් ගණනාා අපිත්තෙක ලියාපදිංචි වෙලා ඉන්නවා දෙවන පෙරහර විභාග සමඟ කියලා. නමුත් ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් තමයි තියනෙන සීමම තාආසන ගන්න තමයිතුර වෙලා තියෙන දුවේ පපුතියන්නේ නිසා ඉක්ම නින් න්ති මහොත වෙනකක් ඉන්න නැතුව අපි එක් ලියාපදිංචි වන්න කියන එක ඉතින් ඒ මතක් කිරිමත් සමගම මේ සූදානම් වෙන්නේ සඳන් අල්ගේ වත්තසර්ට අප පන්තිකාමරය බාර දෙන්නට. අයි අයිබෝන් ආදරණය දුවේපුති. ඔන්න බ්‍රහස්පතින්දා නැනකිරුල්ල පන්තිකාමරේ අරගෙන අදත් සුපුරුදු පරිදි මං ඔගොලොත් එකක සම්බන්ධ වෙනවා. බ්‍රහස්පතින්දා හතේ ඉඳල අට වෙනකං පහස්්‍රේණය පුංචි ඔගොල්ලොන්ට ශිෂ්‍යත්්‍ය විභාගයට මුහුණ දෙන්න සවික් වෙන්න තමයි අපි මේ වැඩසටන ඔගොළුන් නිවසට අරගෙනයෙන්. එතකොට නැනකිරුල අධ්‍යාපන ආතනය විසින්. නොමිලේ ඔබට සැපේන මේ සමාල් සත්කාර වැඩ සටහන හැමදාම බ්‍රහස්්පතින්දට ඔබත් එක්ක සජීීව සම්බන්ධවෙන්න අපිට අවස්ථාව බිලතියෙන. අද දවසෙත් පුංචි ඕගොල්ලොන්ට මමම ප්‍රශ්ණපත්තරයක් අරගෙනවා. සිංහල දෙමල ඉංග්‍රීසි කියන විෂය කොටස්වල් ආවරණය වෙන විදියට සකස්කරපු ප්‍රශ්නපත්්‍රයක්. එතකොට ශීෂත්ව විභාගේ දෙවන ප්‍රශ්නපත්‍රයේ. සැකැසෙන සිංහල දෙමල් ඉංග්‍රීසි කියන විශය නිර්දේශයේ අදාළ කොටස් එකතු කරගෙන තමයි. අද ප්‍රශ්නපත්තරේ අපි සකස් කල තිය. තකොට අවබෝධය කියන ප්‍රශ්න කොටස ආවරණය වෙන විදියට අපි මේ ප්‍රශ්නපත්තරේ හදල තියෙනවා. අපි බලමු අද ප්‍රශ්නපත්තරයට කොහොමදෝ ගොල්ලෝ උත්තර ලියල තියෙන කියලා. අපි ප්‍රශ්නපත්තරේ සාච්චාවට අන්න කකාලින් මතක් කරනවා පුංචි ෝගොල්ල තාාවම මේ ප්‍රශ්පත්තරේ මුද්‍රණය කරෙන පිළිතුර ලිය නැත් නම්. ීඩිය එක බලන්න කලින් පල හති න ඩස්ක්‍රප්ෂයන් එකින් මේ ප්‍රශ්නපත්තරය මුද්‍රණය කරගෙන. ඒකට උත්තර ලියලා ඊට පස්සෙ වීඩියෝ එක බලන්න නැත්තං ඔබට මේ වැඩසටහනේ නියම ප්‍රතිඵල නෙලාගන්න බැරිවෙන නිසා. හරි එහෙම නං අපි සූදානන් වෙනවා අද දවසෙත් ඔගොල්ලොත් එක්ක නැනකිරුල බ්‍රහස්පතින්දා පන්තිකාමරෙත් අරගෙන සිංහල අවබෝධය කොටසට අදාළ ප්‍ර්නපත්‍රයක් සාකච්ඡා කරන්න. බලන් අදවස ඔගොලොන්ට හම්බලා තියෙන්නේ සුපුරුදු පරිදි ප්‍රශ්නපත්තරවල ලැබෙන චේදයක්. නේද සාමාන්‍යයෙන් වැඩිපුර ශිෂත් විභාග දෙවන පශ්නපත්‍රයේ ඔබට යොමුවෙන්න චේදයක්. අර්දවසෙත් මම විශය නිර්දේශයට අදාළව ඔබේ පාසල්වල උගන්වන චේදයක් තමයි අපේ ප්‍රශ්නපත්‍රයටත් යොදාගෙන තියෙෙන. ඔබ දන්නවා මේ චේදයට හදාළව උත්තර ලියනකොට ඔබ මේ චේදය දෙතුන්වතාවක් හොඳට කියවල තමයි උත්තර ලියන්න ඕනෙ කියලා. එනම් අපිත් එකවතාවක් කියවල බලමු චේදේ තියෙන්නේෙ මොනවද කියලා. අපි රෝධ පාරදිගේ වනය තුළට රිංගුවමු. තොරතෝංචියක් නැතිව නැගෙන කුරුලු ගීතයෙන්. නිහඬියාව මැකීයි. තොරතෝංචියක් නැතුව කියන්නේ ඉවරයක් නැතුව. අවසානයක් නැතුව. එක දිගටම ඇහෙනව කියන කාරණාවතමයි, තොරතෝංචියයක් නැතුව කියයි. මිනිස් කටහඬක් ඇසෙන්න්නට නැති බැවින්. කුරුලු ගීතය වුවද සිත සලිත කරවීමේ බලයක් ලබා ඇත. ගස් දෙකක් එකට ඇතිල්ලි නැගෙන ක්‍රීං ක්‍රීං නාදය ගස් අතරින් රිංගා ඈතටම දිවයයි. අත්තෙන් අත්තට පනින රිලාවඳුරුසේනාව, අප දෙෙස බලා සිටින්නේ අප බියගන්වන විලාසෙනෙක්නි. කන් බිහිරිකරවන රැහැයිනාදය වනගබේ පාලුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන පාලුව බියමුසු හැඟීම් ජනනය කරවයි. ජනය කරවයි කියනෙ ඇති කරවයි කියනෙක්. උපද්දවයි කියනෙ එක. එතකොට ඔන්න වනාන්තරයක සිදුවන මේ විවිධ සිදුවීම් අලලා සකස් කෙරුණු චේදයක් තමයි ඔගොලොට අද දවසේ අපි අපේ ප්‍රශ්නපත්‍රයේ අවබෝධය ප්‍රශ්ට අදාලව දීල තියෙන්. ඔගොළොන්ට හුරුපුරුදු චේදයා. නමුත් බලමු කොහොමදා අපේ ප්‍රශ්නවලට කොගොල්ලෝ උත්තර හොයාගත්ත කියලා. මෙන පලවෙනි ප්‍රශ්නය. වනයේ නිහැන්ඩියාව මැකී යන්නේ කුමකින්ද වනයේ නිහැඩියාව මැකී යන්නේ කුමකින්ද. දැම එක තියෙනවා නිහැන්ඩියාව කියලා වචනයක්. පුතාලන්නේ නිහැඩියාව කියන වචනය තියෙන තැනට පොඩ්ඩක් යන්න මගේ යෝජනාව. මෙ තියනෙ නිහැඩියාව කියලා එතෙන්ට යන්න. එතෙන්ට ගිල්ල බලන්නේ වාක්‍ය පොඩ්ඩක් මොකක්ද තියෙ කියලා නිහැඩියාව කියන වචනය තියන වාක්ක්‍ය. මම මේ කියන්නේ පුතාට උත්තර හොයා ගන්න ලේසිකම්. දැයි වාක්‍ය බලමුයේ නිහැඩියාව කියන වචනය. තොරතෝංචික් නැතිව නැග තොරතෝංචයක් නැතිව නැගෙන කුරුලු ගීතයෙන්, වනයේ නිහැන්ඩියාව මැකීයයි. අන්න දැක්කනේද නිහැඩියාව කියන වචනය හොයාගෙන අපි දැන් උත්තරේ හොයා ගත්තා. එහෙනම් නිහැඩියාව මැකීයන්නේ කුමකින්ද. තොරතෝන්චියක් නැතිව නැගෙන කුරුලු ගීතයෙන් නිහැඩියාව මැකීයයි. න දැක්කනේ උත්තර හොයාගන්න විදිහ. හරි ප්‍රයි් එහම් උන්නන් අපි උත්තරයවා මොකක් නිසාද නිහැඩියාව නැකීයන්න කියලා. තොර තෝංචියක් නැතිව නැගෙන කුරුලු ගීතය. කුරුලු ගීතයෙන් කියල විතරක් ලියන්න එපා. කුරුලු ගීතයෙන් කියල විතරක් ලියන්න එපා ඒ කුරු ගීතය කොහොමද ඇහෙන කියන කාරණාව පිළිබඳව හොඳ විස්තරයක් මේ එඩෙ තියෙන. ඒකත් එක්කම ලියන් තොර තෝංචියයක් නැතිව නැගෙන කුරුලු ගීතයෙන් තමයි නිහැඩියාව මැකියන්. එහෙම නැතුව මේ ඉඳ හිට ඇහ කුරුලු ගීතයෙන් නෙවේ. ු ීතය යන කුල්ලන්ගේ නාද කියනෙන නේ ද රචකයා ොහොම රසවත්වඒ ගීතයක් ආකාරයට ඔබට ලියල තියෙන. ද මේ ඉන්ද හිට ඇහෙෙන කුරු නාදයෙන් නෙවෙයි නිහැඩියාව මැකිලා යන්නේ. එක දිගටම ඇහෙන මේ කුරුලු නාදේ. එනිසා එක නිවැරදිව ලියන් බාගෙ උත්තර ලියන්න එපා. හරි එහෙන ඔන්න අප යනව ඊල්ළඟට දෙවෙනි ප්‍රශ්ණයට. බියගන්වන්න විලාසයකින් බලා සිටින්නේ කවුරුන්ද, බියගන්වන විලාසයකින් බලා සිටින්නේ කවුරුන්ද. දැම් බලන්න බියගන්වන විලාසයක් කියලා තියෙන දැන මංහර ඉස්සල කිව් වගේ හොයන්න බලන්න පුතාල බියගන්වන විලාසයක්. මේ තියෙන්න්නේ පුතේ බියගන්වන විලාසයකිනි අන්නේ ඒ වචන තියන දැන හොයා ගන්න චේදේ. ඊට පස්සේ ඒ වාක්‍යම කියවල බලන්න. ඒ වචන තියන වාක්‍යය. ති අත්තෙන් අත්තට පනින රිලාවඳුරු සේනාව අප දෙෙස බලා සිටින්නේ බියගන්වන විලාසයකින්. දැකනේ අපිස්සෙල්ල හෙවවි අර බියගන්වන විලාසයගිනි කියන වචනය. ඊට පස්සේ වචන තියන වාක්‍ය කියව්වා. දැන් අපිට මෙන්න උත්තරය වෙල්ලා. බියගන්වන විලාසයකින් බලා සිටින්නේ කද කෞද බලාගෙනඉන්නේ. අත්තෙන් අත්තට පනින රිලාවඳුරු සේනාව. උත්තරාව ඇටි එනම් ඔන්න අපි දෙවිනි ප්‍රශ්නයටත් උත්තරේ බොහොම පහසුවෙන් හොයා ගත්තා බියගන්නන්න විලාසයෙන් බලාගන්න කවුද. අත්තෙන් අත්තට පනින රිලාවඳුරු සේනාව. හරිේ මං උබට යෝජනා කරන්නේ උත්තර පත්‍ර පරීක්ෂකට එක ලකුණක්තියා ලකුණු භාගයක්වත් අඩු කරන්න නොදෙන්න්න අපි උත්තර ලියමු කියලා. ලාවර සේනාව කියලා විරල් ලියන් එපාමගේ පුතේ. අර අත්තෙන් අත්තට පනින කොටසල් ලියන්න. අත්තෙන් අත්තට පන රීලාවඳර සේනාව. තකොට උත්තරය හරියටම හරි. පොඩි අඩුපාඩුවක් කන්නේ. හරි. එහෙනම් අපි අමු ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට චේදයෙන් තියන තුන්ගෙන ප්‍රශ්න. සිතට බියමුසු හැඟීම් ඇතිවන්නේ කුමක් නිසාද, අන්න වචනේ හොයන්න බිය මුසු හැඟීම්. හොයා ගත්ත දවොල්ල බියසු හැඟීම් කියලා තියන වචන මෙන්න මෙතන තියන. බිය මුසු හැගීම්. අන්තිමටම තියෙන්. බියමුසු හැඟීම්. අපි ඒ වචනේ හොයාගෙන ඊළඟට මකක්ද කරන්නේ ඒ වචන තියන වාග්‍ය හොයනො. මේ තියෙන්නේෙ වාකෙටිකත් දිගයි කන් බිහිරි කරවන රැහැයිනාදය වනගැබේ පාලුවට තර්ජනයක් වුවද, සිත තුළ රජයන පාලුව බියමුසු හැඟීම් ජනනය කරවයි. උන දිගවාකයක්. බියමුසු හැඟීම් ඇතිවන්නේ කුමකින්ද. කන්බිහිරි කරවන රැහැයිනාදය වනගැබේ පාළුවට තර්ජනයක් වනාට සිත තුළ බියමුසු හැඟීම් ජනනය කරනු. අන්නහෙනම් මේ වන්න ගැබේ පාළුවට තර්ජනයක් මේ රැහැයිනාදය කන් දෙක බීරි කරවනවා. මහා හඩක්. ද හරම අමාරුවුයි යහගෙනන්න. මේක වනන්තරයේ තියන පාළුව නැති කරනවා තර්ජනයක්. හැබැයි එයා ඒ විතරක් නෙවෙයි මොකද කරන්නේ. හිතට බයක් ඇති කරනවා. බියමුසු හැඟීමක් ජනනය කරනවා. බයක් ඇති කරනවා. එහෙනම් බයක් ඇති කරන්නේ බියමුසුහැඟීමක් ඇති කරන්නේ කවුද කියල ඔන්න පැහැදිලී අපිට කවද කන් බිහිරි කරවන රැහැයි නාදය. කන් බිහිරි කරවන, එතෙන්ටිත් පුතාගේ ෝජනා කරන්නේ රැහැයිනාදය විතරක් ලියන්න එපා කන් බිහිරිකරවන කෑල්ලත් ලියන්න එතකොට පිළිතුර අංග සම්පූර්ණයි. නෝබක්ෂ කිසිම ප්‍රශ්නයක් නෑ හරි. වලන්න දැ අපි උත්තර හොයන විදිහ චේදයෙන් ඔන්න කෙටික්‍රමයක් කියාගෙන කියාගෙන යනවා මං හිතනෝ පුතාල මේක අල්ල ගන්නම ඇති කියලලා මොකද දල්ලගන්නේ අපි ප්‍රශ්නය වචනයක් කල්ලනවා ඒ චේදේ තියන තැන බලනවා. ඊට පස්සේ චේදේ වාක්‍යම බලනු බල්ල උත්තරේ හොයා ගත්ත. මං හිතන පුතාල මගේ ක්‍රමය අල්ලගත්තා කියලා. අපි අන්න ඊළඟට හතරවෙනි ප්‍රශ්සෙන්. අපි රෝධ පාරදිගේ වනය දුලට රිංගුවමු. මෙම වාක්‍ය ඒක වචනයට හරවා තිත්තිර මත ලියන්න. ඒක වචචන කරන්න තිේන්ද්‍රිය ගන චේදය ප්‍රම්බන්ධය යන්න. එහෙනම් පුතාල ගන්නවා? ඒක වචන කරන්න කිව්වම අපිට වා්‍යයක වෙනස් කරන්න ඕන තැන් දෙකක් තියෙන බව. දන්න ඇත්තම් අද මතක තියාගත්. ඒක වචන බහවචන කරන්න කිව්වොත්, වාකයක තැන් කියක් වෙනස් කරනවද දෙකයි දෙකයිය. කාලය වෙනස් කරන්න කිව්ොත් අපි වෙනස් කරන්නේ ක්‍රියාපදය විතරයි. හොදේ මේ කාරණා හොඳට හිතටක. එහෙනම් අපි හඳුනගමූ වෙනස් කරන තැන්දේ කර. මොනවද තැන්දේක. එකක් තමයි වාක්‍යයක ක්‍රියාවපදය. නතිනි ක්‍රියාපදය රිංගවෙමු රිංගවෙමු කියන්නේ ක්‍රියාපදය කරන වැඩි. ඊළඟට කෞුද රිංගන්නේ අපිනේ රිංගන්නේ කවද රිංගන්නේ අපියා තමයි උක්තය, ක්‍රියාව කරන කෙන. ඔන්න දෙන්න අල් ගත්තා මේ දෙන්න විතරයි වෙනස් කරන්න. ක්‍රියාවයි උක්තයයි. අරි? දැ වෙනස් කර ොමකද කරන්න කියෑන ඒක වචන කරන්නලු. හනම් අපි ඒක වචන කරමු, අපි වල ඒක වචනපදය මොකක්ද මම අපි වල ඒක වචනපදය මම පතිින්ම විශේෂ වචන දෙක පුතාට මතක් කරනවා සමහර ප්‍රශ්න පත්තරවල මේවා අහන නිසා. අපි කියන්නේ පුතේ උත්තම පුරුෂ බහු වචනනාම පදය. මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන නාම පදය. ඔය උත්තම පුරුෂ වලට තියෙන්නේ ඔය පද දෙක විර. නිසා හොඳර මත්‍රතියාගන්නකො උත්තම පුරුෂ ඒ වචන මම බහු වචන අපි. හරිේ. එහෙනම් අපි කියන එක ඒක වචනය මම. එහ අපි නං මූ වගේම මමනං කවුද. අන්නහරි. මම නම් මි නේද අපි දන්නවන ක තුනවසර ඉඳල නේද. අපිනම් ම මමන ම එ අපි කියන එක මම කරා, රිංගවෙමු කියන එක රිංගුවෙමි කරා. රිංගු වෙමි කර ඔච්චරයි කරන්න ද ස්ථාන් දෙකක් වෙනස් කරනවා. එනම් මෙන්න උත්තරේ මම රෝධ පාරදිගේ වනය තුළට රිංගුවෙමි අපි මම රි රිංගුවෙමි ජතකයිනි නිස්ථාන දෙකයි වෙනස් කරේ. හරි හනම් ඔන්න හතරවෙනි ප්‍රශ්නත් හරි. අප න ඉළඟට පස්සවෙනි ප්‍ර්නයට. ැවත චේදයඇ සු හලතින්. අක්ෂර තුනටම කෙටිපාපිල්ලේදනු වචයක් චේදයෙන් සොයාලියන්. ැ පාපිල්ල කිව්වම අපිට වරදින තැනක් නෝක නේද පාපිලි වර්ග කියතිෙන පාපිල්ලේ ප්‍රබේද තුணයි. මොද ප්‍රබේතුන වක් පාපිල්ල කොම්පාපිල්ල ඇද පාිල් මොන පිල්ලක් වනත්කමන්නෑ. මොන පාපිල්ලක් ුණක්කමන්නෑ. අතු කෙටි පාපිල්ල තියෙන් ඕනේ කියන්නේඌ ශබ්දය.ඌ ශබ්දය අකුරු තුනටම තියන වචනයක් හොයමු. ව ශබ්දය අගුරු තුනටම තියන වචනයක් මට මතකයි මේකෙ තිබුණා මෙන්න මේක මේ තියෙන්නේ කුරුු කුරුලු බලන්න කුරුලු කියනකොට කූ කියන්නේ කෙටි වක් පාපිල්ල රු කියන්නේ කෙටි ඇද පාපිල්ල. ලු කියන කොට කොන් පාපිල්ල එම් පාපිල්ලේ ප්‍රබේද තුනම තියෙන වචනයක් තමයි කුරුලු කියයි. එන අපිට කියන්නේ කෙටි පාපිල්ල එදෙන වචනයක් නෙ ඒකොද වක්ද කියල ප්‍රශ්නයන්නේෑ. හනම් ඔන්න උත්දර අපි හොයා ගත්තා කෙටි පාපිලි තුනක්ද අකුරු තුනටම එදෙන වචනය තමයි කුරුලු කුරුල්. අපි යනවා හයවෙනි ප්‍රශ්නයට. ශබ්දය යන්නට චේදයේ සඳහන් වචනය කුමක්ද. ශබ්දය කියන්නේ හ හ. එ හඬට තියන තවපදයක් මේ තියෙනවා පුතාලට අහුනා නේද එන්න මේ පදය නාදය. හඬට කියන තවපදයක් මේ තිබුණ මොකක්ද නාදය. එතිනි නාදය වන්න රැහැ නාදය. එම් නාදය කියන්නේ ශබ්දය හඬ කියන ආරථය. එනම් උත්තරය මොකදද නාදය. ද තනිපදය එ ඔන්න චේදය ඇසුරෙන් ප්‍රධාන ප්‍රශ්න හයක්ක හනව සාමාන්‍යෙන් ඒ ප්‍රශ්න අය තමයි අපි ඔේ සාකච්චා කරේ. යි අපි අනවා ඊළඟ ප්‍රශ්නයට හත්වෙනි ප්‍රශ්නෙ. ක්‍රී මෙම අක්ෂරයට යෙදී ඇති පිල්ලම් ඕනවාද ඔන්න මං විශේෂයෙන් අද මේ දැම්මම පුතාලත් එක මේ විෂය කරුණ ගැන කතා කරන්නමයි. ක්‍රී අත උස්සන්න බලන්න මේකට පිල්ලන් දෙකක් තියෙනවයි කියල කියන දරු. අත උස්සන්න බලන් ඔන්න කට්ටියක් අත උත්සන. ක්‍රී කිව්වමසර පිල්ලන් දෙකක් තියනවා. ඒගොල් ඔගේ උත්තර දෙක වෙනව ඇත්තේ මොකක්ද. කටී සොරි. දීර්ග ඉස්පිල්ල අනිත් එක වෙනව ඇත්තේ රකාරංශය එහෙම නේද ඔවු ඒ උත්තර දෙක මයි ඔගොල ලියලා ඇත්තේ. දික් ඉස්පිල්ලයි? ඒ උත්තරේ වැරදි කියෙන පොඩ්ඩොත් ඉන්නවද කොබලන් අත උස්සන් බලන්නේ අය. ස ඒ උත්තරේ වැරදි මේක පිල්ලන් දෙක් නෑ කියලා ඉන්නවද. ඔන්න දෙතුන් දෙනෙක් ඉන්නවගේ මට පේනවා. දැන් මං කවුරු හරරි කියලද කියන්න. උත්තරයට පිල්ලන් දෙකක් තියෙනවයි කියනෙක් අයද එක පිල්ලමක් තියෙනවයි කියනද. හැෙනම් ඔන්න පුතේ? පුතාට කියනවා විශේෂකාරණාවක් මෙන්න මේවා පිල්ලන් නෙවේ මොනවද මේ තියෙන්නේ රකාරංශය ඊළඟට යන්සය ප්‍රධාන වසේ මෙන්න මේ දෙන්න ඔගොලොත් එක හම්බේන යංශය ඊට අමතරෝ තවකත්තිවා රේපයගෙල ඔබට දැන් එක යෙදෙන්නේ. නිසා යන්සේ අයි රකාරංශයයි කියන්නේෙ පුතේ පිල්ලන් දෙකක් නෙවෙයි. පිල්ලන් දෙකක් නෙවෙේ. හොඳට මතක තියාගන්න මේවා පිල්ලම් නොවන සකත පිල්ලම් නොවන සංකේත මේක කියා දෙන්න ඕන නිසාමයි මේක දැම්මේ. පිල්ලම් නොවන සංකේත විදියට තමයි යන්සය රකාරංශය රේපය වගේ සිංහල හෝඩියති. භාෂාවති. එහෙනම් දැන් ඔබට පැහැදිලී පිල්ලන් දෙකක් ලියලා තියෙන දරුවෝන්ගේ උත්තරේ වැරදි වැරදි. හරිද මේකෙ තියෙන්නේ පුතේ එක පිල්ලමයි. ක්‍රී කියන අකුරෙ තියෙන්නේ එක පිල්ලමයි මොකක්දේ ඒ තමයි කෙටි ඉස්පිල්ල කෙටි ඉස්පිල්ල තමයි මේක තියන. සොරි කටිනෙේ දික් ස් පිල්ල. දික් ස් පිල්ල තමයි මේක තියන? රකාරංශය පිල්ලමක් විදියට ගන්න නෑ. හොඳ ඒට තකතියාගන්න ඕනේ කාරණාව. ක්‍රී කියන අකුරෙතියෙන්නේ කටදික් ස්පිල්ල රකාරංශය පිල්ලමක් නෙවෙේ. පැදිලිනේ ඔන්න අද මේ ප්‍රශ්නෙට් එක්ක වැදගත් පාඩමක් පුතාලට මම කියල දුන්නා. හල් අපි අනෝ ඊළඟට හත්වෙනි ප්‍රශ්නයට. ජනනය කරවයි. ශබ චේදය සඳහන් මෙම යෙදුමේ අර්ථය. ජනනය කරවයි ම මේ හරි තිබුණා මෙතියෙන්නේ බියමුසු හැඟීම් ජනනය කරවයි අන්තිමටම තියෙනවා බියමුසු හැඟීම් ජනනය කරවයි. එනන් ජනය කරවයි බියමුසු හැගීම් ජනය කරව ජනය කරවයි ගැන්මකද බියමුසු හැඟීමක් අපේ හිතේ ඇති කරනවා අපේ හිතේ ඇති කරනවා බයක් අපිට දැනෙනවා හරිද එහෙනම් ජනනය කරවයි කියක තේරුවම කකද අපි ලියන්න ඕනේ මෙන්න මේ තේරුම උපද්ධවයි. උපද්ධවයි. ජනනය කරනවයි කියන්නේ උපද්ධනවා. මොනක් මොකදද මේකි උදන්නෙ දැ චේදේ වා කිය හැඩියට බියමුසු හැඟීමක්. බයක් හිතේ උපද්ධ වනවා. පැහැදිලිනේ බයක් හිතේ උපද්ධනවා. ඇති කරනවා. ඇති කරනවා කියන වචනයට වඩා හොඳම වචනය උපද්දවයි. හරි බියමුසු හැඟීමක් ඇති කරවයි කියලගන්නත් පුළුවන් නමුත් හොඳම වචනේ. ග ංහල භාාව යෙනවනේ හොඳ වචනපුති එකම අදහස තියෙන හොඳ ොඳ වචන තියනවා එතකොට අපි හොඳ වැඩ්ඩෙක් කියල පෙන්න්න නම් හොඳ හොඳ වචන අපේ උත්තරවට ලියන්න ඕන්නේේ තකොට හොඳ හොඳ වචන ලියන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ. ඔකොට හිතන්නේ මොකක්ද කරන්න ඕනේ. හොඳ හොඳ වචන ඉගන ගන්න නම් අපි වැඩි වැඩියෙන් කියවන්න ඕනේ අල තියෙනවන කියවීම මිනිසා සම්පූර්ණ කරවයි කියවීම නිසා සම්පූර්ණ කරවයි. කියවන්න කියවන්න තමයි අපේ බමේ ශබ්දකෝෂයට අලුත්වචන එකතුවෙෙන්. අලුත්වචන එකතුවෙන්න කියවීම වැඩියෙන් කරන ධර්රමට නිසා කියවන්නෝ දිනන්න කියවන්නෝ දිනන්න. අනි හොදරට කිය දරව තමයි ශක්ෂ්‍ය බග හොඳට ලකුණ ගන්න නිසා චි ඔගොල්ල පුස්තකාලයක් හදාගෙන හො කියවන්න ඔගොල්ලන්නට පොත් ඔබේ දෙමෝපියෝ ගෙනැත් දේව. අරිද එතකොට අපේශෙන් ඇන්න කිරුලෙෙන් ඔබ ජයග්‍රහක වුණොත්තර නැනකිරල්ල විභාගවලට හෙම සම්බන්ධ වෙලා ඔබ ජයග්‍රාහකයක් එෙම වුණොත් ඔබට තෑගි දෙනවා. නේද දිවයිනේ ප්‍රමයාද වෙනියාතුන් වෙනාවගේ තෝරලා නැනකිරල විාගල ෑග දෙෙන. එ එකකොට ඒවයිත් ඔබට හම්බෙන්නේ ගොඩක් වෙලාවට ඔයි වගේ වටිනා පොත්පත් තමයි තෑගි විදියට. නිසා එව කියවන්න කියවීම ඔබේ ජයග්‍රහනය ලංකරල දෙන. හරි එහෙනම් ජනනය කරවයි කියන්නේෙ මකද පුතේ උපද්දවයි. යන ඉළඟට නවවෙනි ප්‍රශ්නයට. හොනටියල් ලොකු ප්‍රශ්නයක්. ර අකුරට පහත ශබ්දයේදී ඇති වචන තෝරල ලියන්න චේදේ. ර අකුරට මෙන්න ශබ්ද එකතු කරන්නලු. ඔ දන්නවනේ සිංහල භාෂාව පිල්ලම් පාඩම තමයි මේ ශබ්ද එකතු කරලා පිල්ලම් හදන හැටි කියල දෙන්නේ. දැන් එක හුරු නිසා අපි යනවා ඉක්මනින් සාච්චා කරන්න ඔබ දැන් මේ විේ කරු සාකච්ඡාවෙලා ඉර. පලළමුවාරය තමයි මේ ශබ්දය එකතු කරලා පිල්ලම් හදනැට කියලද. අකුරට ඕ ශබ්දය එකතුනාා මොකද හැදෙන අලුත් ව්‍යන්ජනාකුර රෝ රයන්නට ඕ එකතුනාම රෝ අලුත් අකරක් හැද. එනම් රෝ කියන අලුත් අකුර මෙන්න මේ හරි තිබුණා පටන්ගන්නකොටම රෝධ. රෝධ කියන්නේ රයන්නට ඕ කියන ශබ්දය එකතුනාම හැදෙන. අකුරෙන් පටන් ගන්න වචනය. රෝධ. එනම් අපිට ඕ ශබ්දයට ලියන්න පුළුවන් මොකදද. රයන්නට ඕ එකතුනාම රෝ්ධ කියල ලියන්න පුළුවන්. ඊළඟට රයන්නට ඊ ශබ්දය එකතුනාා මොකක්ද හැදෙන්නේ අකුර රි රයන්නට ඊ අකුර එකතුනාම රි මෙන්න තියෙනවා වචනයක් රිංගුවමු රිංගුවමු. ඊට අමතරව රීලා රිංගුවමු රීලා. ුවමු මේ දෙකම ඊ ශබ්දයෙන් පටන් ගන්න වචන. ්‍රීලා එතකොට රයන්නට ඊ ශබ්දේකතුනාාම රිංගුවම කියන එකත් හරි ්‍රීලා කියන එකත් හරි. එනම් මං එතනින් දාගන්නේ රිීලා කියන වචනේ ක්‍රීංගුවමු කියනක ියලති වුුණත් හරි. ඉළඟට රයන්නට වූ ශබ්දය එකතු කරමු. රයන්නට ඌූ කියන ශබ්දය එකතුනාම හැදෙනවා මොකද්ද වචනය රු. රයන්නට රූ කියන ශබ්දය එකතුනා වචනයක් හැදෙනවා රු මෙන්න ඒ වචනය මෙහේ තියෙනවා කුරුලු කුරුලු කියන එකේ රූ අකුර මැදින් තියෙනු. කුරුලු එනම් රයන්නට ඌූ එකතු වෙලා හැදෙන අලුත් වියන්ජනාකුරෙන් පටන් ගන්නන්නේ නෑ ඒ වචනය නමුත් මැද තියෙනවා උත්තරය කුරුලු අපි කියලනෑ නි පටන්ගන්නව කියනේද. හෙම කියනෑ රයාකුරට පහත ශබ්දේදී ඇති වචන තෝරන්. හරි ඊළඟට හතරවෙෙනියක එත නංක දෙක චුක්්ටක් වෙලනේ. හතරවෙෙනයක රයන්නට ශබ්දේකතුනාම රම තමයි. රයන්නට ශබ්දේකතු නාාම ර. එහ අපිට ඒකින් හොයාගන්න පුළුවන් වචනයක් මොකදද මේක තියෙනවා රජයන්න කියලා වචනයක් බලන්න ඔකුළ දැක්කද කියලා අන්තිම හරි තියන තින් රජයන්න රකුරට සබ්දයකතුනාම ර රජයන. එහෙනම් ඔන්න රයකුරට ආශබ්දයකතු වෙලා පටන්ගන්න වචනයක් අපිට හම්බුනා චේදයෙන් රජයන. ඊළඟට රකුරට ඇ සබ්දය. රාකට ඇ ශබ් දේකතුනාම හැදෙන්නේ රැ රාකුරට ඈශබ්දේකතුනාම හැදන්නේ රෑ එහෙනම් මොකක්ද වචනය රැහැයි මෙතින්නේ රැහැයි රැ. එහෙනම් ඔන්න අපි අවසානකට තුත්තරය හොයාගත්තා රැහැයි. රාකුරට ෑ ශ්දේකතුනාම රෑ රැහැයි. හරි ර කියනකුරට මේ විවිධ ශබ්දයකතු වෙලා නිර්මාණය වෙන වචන අපි චේදයෙන් හොයලා ඔන්න ලිව්ව. හරි ඔබත් මේ විදිරල ලියරතිනවන. හරිදාගෙන සතුටු වෙන්න මං ඒකත් දන්නවා කියලා. හොඳ එහෙක් ඔන්න අපි දැන් ඊළඟට සූදානන් වෙන්නේ. අපේ දහවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. බලමු දහවෙනි ප්‍රශ්නිමොකක්ද කියලා අක්ෂර තුනටම කෙටි ස්පිල්ලයදෙන වචනයා චේදයෙන් සොයාගිය. ොට කෙටි ස්පිල්ලකවුවම් පුතාලට මක් වෙන් නොට අක්ගාලා පිල්ල ශබ්දේ මොකද ශබ්ද කටස් පිලි බ්දය ඊ ශබ්දය ඊ අකුරුතුනටම අකුරුතුනටම ඊ ශබ්දය කෙටීස් පිල් දෙදන වචනයක් මේක තිබුණා බලන්න ඔබට අහෝනාද කියලා මේ වචනය කෙටි ස් පිල්ල දන වචනය ඔට හෝනාද කියලා මෙන්න මේ අහතන තියෙනවා බිහිරී කියලා මේ බලන්න බිහිරී රි තකොට අකුරුතු නේම තියෙන්නේ ඒ ශබ්දය ඉපිල් රි එන ඔන්න දහවෙනි ප්‍රශ්නය කෙටි ඉස්පිල්ල යදනුහකුරු තුනටම කටි ස්පිල්ල යදදුනු වචනය මොකක්ද බි බිහිරි කියන වචනය. අපි යනවා ඉළඟටකොලොස්වෙනි ප්‍රශ්නයට එකකොස්නි ප්‍රශ්නය බලව මොකද අපි දීක කියන් තියෙෙන කියලා ඇතිල්ලි යන වචනයේ එදී ඇති පිල්ලම් ඕනවාද. ව මෙතන තිබුණ නේද. ගස් දෙකක් එකට ඇතිල්ලි. නැගෙන ක්‍රීන්කීන් නාදය. ගස් දෙකක් එකට ඇතිල්ලෙනවා හම් ඇති එත මං අපිට තේරුම් ගන්න පුළුවන්. ඇතිල්ලි කියන වචනය වෙනම තේරුම් ගන්නවට වඩා පුතාල ගොඩක් කෙලාවට ඒවාකේ යෙදිච්ච විදිිය කියවන්න. ඒවාගේ එදුුණු අවස්ථාව කියල තේරුම් ගන්න. එතකොට තමයි හොඳටම හිතට යන්නේ එම නැතුව ඇතිල්ලි කියන වචනය විතරක්රගෙන තේරුම් ගන්න යන්නෙ. ම් ගස් දෙකක් එකට ඇතිල්ලෙනවා හම් ඇතිල්ලෙනවා කියන්නේ මොකක්ද කියරදන් ඔට පහැදිලි හරි ඇතිල්ලෙනව කියන්නේ මොකක්ද ගෑ වෙනවා කියන එකතකොට අපෙන් අහන්න මොකක්ද එහි යදී ඇති පිල්ලම් වනවාද. හෙන ඇතිල්ලි කියනකොට ඔන්න මං පොඩ්ඩක් මෙතෙන්දිත් මතක් කිරීමක් කරනවා ඇ කියන්නේ මේ ඇතිල්ලි කියන එක කියන එකේ පිල්ලමක් තියෙනවද නැද්ද ඇ. ොද කියන්න පුංචි ඕගොල් මෙන්න මේ අකුර ඇ. ඇ කියන එක පිල්ලමක් තියනවද නැද්ද. මොකද කියන්නේ හොන කච්තියක් කියනවා තියනවස කට්ටයක් කියනවා නෑස. මං මොකද කියයි. මං කියනවා මේක පිල්ලමක් නැත්ත කියලා. ඇයි පුතේ නැත කියන්නේ ඇ කියන්නේ අකුරක් නෙපුතේ සිංහල අක්ෂර මාලාවෙ තියන සොර අකුරක්. ආ ඇ අන්න තුන්වෙනි අකුරනේ ඇතිල්ලි කියන්නේ. ඇතිල්ලි නෙවෙයි ඇ කියන්නේ. තකට ඇ කියන්නේ ස්ොරක් මොනකුරද කෙටි ස්ොරාකුරා. ඇදෙන්න්න ඇන ඇගිලකුරු දෙක තියෙනවේ තොර ඇ කියන්නන්නේ කෙටිස්ොරකුර. එහෙනම් මෙයාගේ පිල්ලමක් නෑ මෙයා තනිකර අකුරක් පත. එනිසා ඇ කියනෙක් කෙටි දේ කිය ල දවනත් ංචි ගොල්ල උත්තරේ වැර එ ඔන්න මතක තියාගන්න ඇතිල්ලී කියනොට පිල්ලමක් නෑ. හරි ඊළඟට තිී තී කියනකුරගන්න . තී කියන අකුර එනම් ඔන්න පිල්ලමක් තියන. තී කියනකොට ඊ ශබ්දය එනම් මොන පිල්ලමද කෙටී ස්පිල්ල ඔන්න ඒක තියනෙන. හරි ඔන්න එකක් හොයාගන්න. කෙටීස්පිල්ද එක්කයි. ඊළඟට හල් අයන්න. හල්ලායන්නේ පිල්ලමක් තියෙනවද. හල්කිරීම විතරයි. හල් අයන්න අපි අකුරු වෙනවෙන වාආරම්ම සාකච්ඡා කරන්න එක හරි වැදගත් නිසා. හල්ලා යන්නේ පිල්ලමක් නැත හල්කිරීම තනිව යදෙනවන අම්පුතේ. හල්කිරීම තනිව යදෙනවනං ඒක පිල්ලමක් නෙවෙයි. දැන් හල්කිරීම අපි දෙකක් තියෙනවනේ අම්මා කියනකොට මේ හල් මයන්නේ තියෙනවනේ රැහැන මෙතනත් හල් කිරීම මෙතනත් හල් කිරීම මේ දෙකේම නෑ. හල් කිරීම තනිව යෙදේනම් පිල්ලමක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. තවත් පිල්ලමක් එක්ක යදෙනවනම් ඔන්න මේ විදිටාවත් මේ මේ කියනාකුරේ හල් කිරීම අපි පිල්ලමක් විදියට සලගනු. හැබැයි මුම් කියනාකරේ අල්ම යන්නේ පිල්ලමක් නෙවෙයි. මේ වෙනස්කම් හොඳට අඳනගන්න පුංචි ෝගොල්ල ඕගොලොට වරදින තැන් තමයි මේවා. එහෙනම් ඔන්න හල් කිරීම තනිව යෙදේනම් පිල්ලමක් නෙවෙයි. ඊළඟට ලී. ලී කියන අකුර තියෙනව පිල්ලමක්. ද. ලී කිව්වා මොකක්ද පිල්ලම දික් ඉස්පිල්. දීර්ග ඉස්පිල්ල කියල කියන්නත් පුළුවන්. දික් ස්පිල්. එහෙනම් ඔන්න පුතාල දැන් දන්නවා. පිල්ලං නොවන අකුරුත් තියනවා. පුතා ඒව දන්න ඕන්න.. එ අප දැ උත්තරේ හොයාග දැන් අපි උත්තරේ සාකච්ඡාක ලිවරයි. ඇ කියන්නේ අකුරක් ඒ පිල්ලමක් නෑ. එල් කියන්නේ හල්කිරීම තනිවයේදන නිසා එතනත් පිල්ලමක් නෑ එනම් මේ පිල්ලම් දෙකයි තියෙන්නේ. ඔගොල ලියලද නොද බලන්න මෙන්න මේ විදියට. හිතියෙන්නේ පිල්ලම් දෙකයි මොනොවද කෙටි ස්පිල්ලයි දික් ඉස්පිල්ලයි කෙටි ස්පිල්ලයි ඒම නැත්තම් දීර්ග ඉස්පිල්ලයි හරිේ පැහැදිලි නේද ඈ කියනකුරයි ඇල් කියනකුරයි පිල්ලම් යදෙනකුරු දෙකක් නෙවෙේ හරි ඔන්න වරදිනම තැනක්කෝගෑ අපි අන ළඟට දොළස්වෙනි ප්‍රශ්යට නිශ්ශබ්ධතාවේ අන්නට චේදය සඳහන් වචනය කුමක්ද නිශ්බ්ධතාවය. සයි සබ්දය හඩයි යි. එහනම් නිශ්ශබ්ධතාවය ගැන මේක සඳහන් වෙනවා මෙන්න මේ ඉහල්ලම හරිෙන් මොකදද නිහැන්ඩාව කුරුලු ගීතය නිහැඩියාව මැකීයි. වනයේ නිහැඩියාව නැති මැකී යනුට. හ නිහඩියාව කියන්නේ ම නි්ශබ්ධතාවය කියන එක වෙනුවට චේදය දෙන පදය. උත්තරය නිහැඩියාව සං්ඥකඩි අකුරලියන්න අමත කරන්න සංඥඩ නිහැියාව යි එක් නොන්න දොස්නනි ප්‍රශ්නයට උත්තරේ බොහම පහසුවෙන් ොයා ගැෙන සූදානම දහතුන්වෙනි ප්‍රශ්යට යොමු වෙන්න. වන ගැබේ පාළුවට තර්ජනයක් වූයේ කුමක්ද අතකයින මං අර කිව්වා වචනේ තියෙන දැන හොයාගන්න වන ගැබේ පාලුව ගැබේ පාලුව බලන්න කොතන හ කොයිඉහැරි යන්නේ කළ වනගැබේ පාලුවට තර්ජනයක්. මේ තියන්නේ වනගැබේ පාලුවට තර්ජනයක් කන්න බලන්න. ඉස්සල්ලා ප්‍රශ්නේ තියන වැදගත් වචනයක් තියෙන තැන හොයන්. වනගැබේ පාලුවට තර්ජනයක්. ඩැන් බලන්න ඒ මුළුවා කියම සලකන්න. කන් බිහිරිකරවන රැහැයිනාදය වනගැබේ පාලුවට තර්ජනයක් වුවද සිත තුළ රජයන, බියමුසු හැඟීම් ජනය කරවයි. එන වනගැබේ පාලුවට තර්ජනයක් වූයේ කුමක්ද. මොකදද කන් බිහිරි කරවන රැහැයි නාදය. වන්නගැබේ පාලුවට තර්ජනයක් වුවද. අන්න අහුනා උත්තරේ මොකක්ද වනගැබේ පාලුවට තර්ජනයක් වෙන්නේ කන් බිහිරි කරවන රැහැයි නාදය. හරිේ අපි හොයාගන්න ක්‍රමේ දැන් ෝගොලන්ට කියල දීලා තියෙන්නේ. ප්‍රශ්න වචනයක් චේදයෙන් හෙව්වා ඒ ඒ වචනය තියන වාක්‍ය කියවලා අපි උත්තරේ හොයාගන්න. හරිේ පහසුම පහසු ක්‍රමයක් මේවා හඳුනගෙන්න්න මේවා අනුගමනය කරන්න පුහුණු වෙන්න එෙතකොට ඔබට පුළුවන් ප්‍රශ්නපත්‍රය වලට ඉහළම ලකුණුගන්. අපි යනවා දා හදරවෙනි ප්‍රශ්නයට ක්‍රීං ක්‍රීං නාදය ගස් අතරිින් රිංගා ඈතටම දිවයයි. මෙම වාක්‍ය අතීත කාලයට හරවාල් යන්න. ඔන්න මතක ඇති මංකිව්වා. ඒක වචන බහුවචන කරනවනං තැන් දෙකක් වෙනස් කරනවා. කාලය වෙනස් කරනවනං තැන් එකයි වෙනස් කරන්නේ කියලා. ඒක මතකනම් ඔන්න දැන් උත්තරේ හරිද කියලලා දැම්ම බලාගන්න පුලුව. එහන දැන් ොගොල දන්නවා. අපිට වෙනස් කරන්න තියෙන්නේ ක්‍රියාපදය විතරයි. ක්‍රියාපදය වෙනස් කරන්න නං. උක්තපදය මොකක්ද කියලත් බලන්න ඕනේ බලන්න ඇතටම දිව යයි මොකක්ද. ක්‍රීන් ක්‍රීන් නාදය අනහෙනම් නාදය ක්‍රීන් ක්‍රීන් නාදය කියන්නේ අප්‍රාණවාචී පණ නැති එක. එහෙනම් අපි වෙනස් කරන්නේ කවුද දිව යයි කියන පදය. එහෙම නැත්තං අපි වෙනස් කරන්නේ ඇත්තටම යයි කියන පදය. දිව යයි කෙනෙ එක යයි කියන කොටස තමයි වෙනස් කරන්න. හ දැ කාලයම් ගද කරන්න ඕන අීත කාලි. ඒ කියන්නේ දැන් ඈතට දිවගිහිල්ල ඉවරයි. ඔන්න අවබෝධ කරගන්න, අතීත කාලේ වඋනාම කරලා ඉවරච්චේවනි. දැන් දිවයයිකුවම තාව තාම දිව යනවා. තාම හඬ වනයපුරා පැතිරෙනවා. දැන් අතීතකාල වනාම වනේපුරා මේ නාදය පැතිරීලා ඉවරයි. දිවගිහිල්ල ඉවරයි. අන්නේ අවබෝධයෙන් දැන් අපි මේ වෙනස් කරමු මෙන්න මේ විදිහයට. හොමද වෙනස්රන්නේ ක්‍රීං ක්‍රීං් නාදය ගස් අතරෙන් ග්‍රරිංගා ඇතටම දිව ගියය. පලන්න වෙනස් වුනේ යයි කියන එක ගියේය වුණ. යයි කියන්නේ දැන් යනවා ගියේය කියන්නේ ගිහිල්ල ඉවරයි. ඇයි ගියය කියන එක යොදාගත්තේ නාදය අප්‍රාමාජීයේක වචන නිසා. පැහැදිලිනේ හා රයි් බලන්න එක තැනයි වෙනස් කර. අප යනවා ඊළඟට පාලොස්වෙනි ප්‍රශ්යට. චේදේ පළමුවාක්‍ය වර්තමාන කාල ඒක වචනවාකයක් ලෙස වෙනස් කොට ලියන්න ඔන්න පුතේ සැකිිලිමත්සන්න ඕන තැන. වැඩ ගොඩත්තියෙනව කරන්න. වර්තමාන කාල කරන්නත්ව ඕනේ. ඒක වචන කරන්නත්ව ඕනේ. දැන් අප අර කලින් වෙන්වෙන්ව කරපු වැඩ දෙක මෙතන්දි එක සරේ කරන්න ඕනේ. අපි කලින් මතගයින ඒ එක සැරයක් ඊළඟට කාලය වෙනස් කරා දැන් කලිම් ප්‍රශ්නේ දැම් මේ දෙකම එකට ඇවිල්ලා. එහෙම එනවා. ඒකතම අමාරුම තැන. හැබයි පහසු කරගන්න විදිහ මං කියල දෙනවා. වැඩ දෙකයි ය. කාලය වෙනස් කරන්නත් තනේ ඒක වචන බහ වචන වෙනස් කරන්නත් තෝනි. හරි කර ඉස්සල්ල මොකක්ද කරන්න තියෙන්නේ චේදේ පළමුවාද්‍ය බලන් අපිට වාහ්‍ය දීලත්නෑ. අපි පළමු වාක්‍ය හොයාගන්න ඕන හොයාගම්. පලමු වාක්‍ය. මේ තියන්නේ අපි රෝධපාරදිගේ වනය තුළට රිංගුවමු. මෙන්න මේ වාක්‍ය තමයින් අපිට මේ කියන විදියට වර්තමාන කාල ඒක වචන කරන්න ඕනේ. දැක්කනේ ටිකක් හොඳම හොඳ ප්‍රශ්නය මේනේ හොඳ ොද ප්‍රශ්නේ. හෙනම් ඔන්න අපි වාක්‍ය හොයා ගත්තා දැම් මොනොවද කරන්නේ ඒක වචන කරමු වර්තමාන කාල කරමු. එහෙනම් අනිවාරය මේ වාක්‍ය මොකක් වෙන්න ඕනද බහු වචනවේ. බහ වචන අතීත කාලෙ එකක් වෙන්න ඕනනේ බලමු ඇතති කියලා හරිනි අපි බහු වචනයි රිංගුවමු අතීත කාලයි රිංගල ඉවරයි. රිංගල ඉවරයි. එහෙනම් පුතේ අපි දැන් මේ ඒක වචන කරලා වර්තමාන කාල කරු. එන ඉස්සල ඒක වචන කරම්. අපි තමයි ඒක වචන කරන්න ඕනේ. ඒක වචන කරාමොකදද අපි නං මම මතකාන උත්තම පුරුෂ ඒ වචචන බහුවචනනාම පද දෙකයි තියන්නේ කියලා ම අතක් කරා. ො අපි කියන එක ඒක වචනපදය මම ඔන්න එක වචන කරා හරි. දැන් මමනං අනිවාරෙන්ම ක්‍රියාපදය මීවෙන්න ඕනෙ කියලත් හිතේ තියෙන්න්න ඕනේ මමන දැන් රිංගුවමු රිංගල ඉවරයි දැන් අපි මොකද කරන්න ඕනේ තාම රිංගනවා වර්තමාන කාල කරන්න. හනම් රිංගුවමු කියන එක වර්තමාන කාල කරාමන්නේ කොමද. රිංගමි ඇයි ම මමන තෙරුණද මේක මෙහෙම ලියල තියෙන අඇත් ඇති. කෝමද මම රෝධපාරදිගේ වනය තුළට රිංගුවෙමුනෙවෙයි රිංගමු කියල ලියපො ඇති. ෝ රිංගමු කියල ියපො ඇති. ත මම කිව්ම රිංගමු කියන්න බෑන පුතේනේ. මම නම්ි හෙනම් උත්තරය. බොහොම පැදිලි අපිට මොකක්ද මම රෝධපාරදිගේ වනය තුළට රිංගමි රිංගමි අපි ඒක වචන කලා මම රිංගවෙමු වර්තමාන කාලකරාම රිංගමු හැබැයි මම උක්තය නිසා රිංගමුනෙවෙයි රිංගමි අන්න බලන්නකෝ. පැදිලිනේ පහදිිනේ හරි හොඳයි හොඳ ප්‍රශ්නයක්. හිත පුංචි ඕෝගොල්ලො ැම් පහෙහි හපන්නුනේ මේක හරියට විසඳගෙන ඇති කියලා. අපි යනවා දාසේවෙනි ප්‍රශ්නයට. දාසේවෙනි ප්‍රශ්නයට යන්න කලින් පුතාරට මතක් කරන්න කාරණාවත්තියන මට ඒත මයි මැයි විසි අට වවෙනිද ඔන්න ඇැන කිරුල්ල දෙවෙනි විභාග පැවැත්වෙනෝ පහවසරේ පොඩ්ඩොන්ට විභාගෙ තියෙන්නේ විසි අටවෙනි ද උදේ නමේ ඉන්දල්ල දහයක කාලවෙනකම් පලවෙනි ප්‍රශ්න පත්තරේ දහයහතලිස් පහහින්දලා එ කොළහ ඇතලිස් පාවනකම් පලවිින් ප්‍රශ්ණපත්තරේ තියනවා නමයිඉදල දහය කාලට දෙවෙනි ප්‍රශ්නපත්තරේ. දහය අතලස් පහහින්ද කොලා හතලිස් පාාවෙනකම් පලවිනි ප්‍රශ්ණපත්‍රේ තියන. ඉතින් ඔගොලොන්ට දැන් විභාග තව මාස කහිපයයි තියෙන්නේ. නේද. ඔබේ දැනුම පරික්ෂා කරගන්න ඔබ දන්න මොනවද නොදන්න මොනොවද කියලා බලන්න මේ නැනකිරුල පෙරහුරු විභාගම ආලාවත්යෙක් එකතු වෙලා. ඒ විභාගත්දැකීම විඳගන්න කියල පුතාලට මතක් කරනවා. ඒවගේම දැන් නැනකිරුලෙන් පටන් අරන් තිෙනවා ඔන් Onlineයින් විභාග මාලාවකත්. ඔගොලොන්ට පුළුවන් මේ අපේ විඩියුව එක ඇයට තියෙන ඩිස්ක්‍රපෂන් එකෙන් ඒ ගැන තොළොතුරු හොයලා නැනකිරුලාආයදයට කතා කරලා සම්බන්ධ වෙලා ඒ ඔන් Onlineයින් විභාගවලටත් පිළිතුරු ලියලා ඔබේ දැන්ුම පරික්ෂා කරලා අඩු පාඩු හදාගන්න තව කල් තියෙන නිසා. නේද හොඳ ඒවත් එක එකතු වෙන්න කියලත් මතක් කරමින් ං යන්න සූදානං වෙන්න දාසේවෙනි ප්‍රශ්නයට. දාසවෙනි ප්‍රශ්නය අර පුදාලත්යක මං උදේමත් මේ වෙලාසනින් මතක් කරා වගේ තියෙන්න්නේ මොකදද ඉංග්‍රීසි කොටසක් මං කිව්වනන්නේ මේ ප්‍රශ්නපත්තරය අපි සිංහල ඉංග්‍රීසි දෙමල කිය කොටස් තුනම ආවරණය කරනවයි කියලා ඒක ඔන්න ඉංග්‍රීසි කොටසරතමයි අපි දැන් ඇවිල්ලයි. බලව මොකද ප්‍රශ්නි කලා පහත පදවල ඉංග්‍රීසි වචන ඉංග්‍රීසියකර එමලිය එනම් පාක්ෂිය පක්ෂයා ගැන කුරුල්ලා බඩ්. BR වනය ජංගජ ජංග හරිෆොරස්ට කියලත් කියනවා. ජංගල් ෆොරස් දෙකම හරි ඊළඟට මේ ඔබට මේ අපි හඳුන්වාදනෙන දැම්මාන ඊළඟ ප්‍රශ්න දැක්කමට තේරේවි. සමහර වෙලාට ප්‍රශ්න පත්තරවල රූපෙදීලා වචනෙලියන්න වෙනවා සමහර වෙලාවට වචනදලා ඉංග්‍රීසි වචනෙලි යන්න වෙන ඉංග්‍රිසිචන ලියන්න සිංහල වචනය දෙන්න පුළුවන් එහෙමනැත්නං රූපයත් දෙන්නත් පුළුවන් ඔය කරම දෙකට මේනවා. ඒව තමයි මේ අපි බොහොම අවබෝධයෙන් ඔගොල්ලොන්ට මේඉින් එක හඳන්නා දෙන්නේ පුතාල නොදනුවත්ව මේ හැමදටම අපි හොඳ සැලසුමක් ඇතුව ඔබොල සූදානන්කර නිසා තමයි මේ විදිේ පශ්පත්තර හදලති. බලන්න ඉළඟ ප්‍රශ්න කියන්නේ පහද රූපට ගැපෙන ඉග්‍රීසි වචන ඉංග්‍රීසියකුරේම ලියන් අරලින් ප්‍රශ්න තම. බැයි අහපු විදිිය වෙනස් කලින් අහල තිබනේ සිංහල වචනයක් දැන් හර තියනෙ රූපයක්. එනම් තියෙන්නේ මොකද ඔටන්න්න ඔටුන්න්නට කොහොමට කියන්න ක්‍රවන් CROW ක. ඉරන්නට තියනෙමේස් යෝඩුවක්.මේස් සපත්තු එක්ක දාන එනේද. මේේස්වැලට කියන්නේ මොකක්ද ශෝක්ස් SOCSොක්ස් සොක්ස් කියන්නේමේස්. එනක් ඔන්න දහත්වවෙනි ප්‍රශ්නය ඉංග්‍රසි කොටසේ රූප සහ වචන ඇසුරෙන් ඉංග්‍රීසි වචන ලියන ප්‍රශ්නය ඉවර කරලා අපි දැන් යන්න ඉංග්‍රීසි ඇසුරෙන් අහන්න පුළුවන් තව ප්‍රශ්න විදියක ප්‍රශ්නයක් ඔබත් එක කතා කරන. පහත ඉංග්‍රීසිවා කියවල අදහස සිංහල බසිල්ලියන් ැ කලින්තිබුණ ඉංග්‍රීසියෙන් ලියන්න දැන් අදහස සිංහලෙන් අයි හෑවව පෙට් යි හැව් කියන්නේ මට තියෙනවා කියන අදහස අයි හැව් මට තියෙනවා ම තියවා ම තියමදට්ෙට් කියන්නේ සුරතලා ඒනම් මට සුරතලෙක් ඉන්නවා මට සුරතලෙක් තියෙනවා කියල අපි කියන්නෑ ඒ අදහස තමයි මට තියෙනවා කියන අදහස සුරතලෙක් තියන නිසා අපිට ඇදි පාවිච්චි කරන්න ඉන්නවා කිය. මට සුරතලෙක් තියෙනවා කිව්වම නේද. ඒ ගැලපෙන්න්නේනෙ එනිසා මට සුරතලෙක් ඉන්න. ඟ වට ඉන්මයිහැන් වට කියන්නේ මොකක්ද කියනෙ ඉමයිහැන් ඉමයිහැන් මගේ අතේ තියන්නේ එහම් මකක්ද උත්තරය මගේ අතේ තියෙන්නේ මගේ අතේ තිබෙන්නේ කුමක්ද මොකක්ද දෙක මහරි මගේ අතේ තිබෙන්නේ මොකක්ද කුමක්ද අපි යනවා ඊළඟට දෙමල ප්‍රශ්නට දහනමවෙනි ප්‍රශ්නේ. පහත සිංහල වචනයට එදෙන දෙමල වචනය සිංහල කරෙන් ලියන්න තැ තාලට ප්‍රාථමිකාන්සේද දෙමල අකුරු ලියන්න නෑනේ. නද. හයස්්‍රීණීම් පස්සේ තමයි දෙමළ අක්ෂර ලියන්න තියෙන්. තකොට අපි දෙමලේ උච්චාරණය කරන විදි සිංහලකුරෙන් තමයි ලියන්. අන්න ඒ එක මේ හන්නේ. අයියාට කියන්නේ අන්නා කියලා ඒකා අපි ලියන්නේ කොහොමද සිංහලෙන් මේ විදිට අන්නා අන්න දෙමකරු නෙවෙයි ලියන්නේ සිංහලාකුරු. ශිශ්‍යයාට කියන්නේ මානවන්, ඒ සිංහලකුරුවලින් මානවන් කියල මේ විද කියල තිෙනවන ඔබ හරිදාගන්න. හරිේ තකොට මතගති යාග ඕනේ ඉංග්‍රීසි සහ දෙමලවලදිී ඔබ අහ්‍ය ප්‍රශ්න විදියට වචන සහ වාක්‍යඒ දෙකේ මහ්‍ය ඔච්චර. වචනවා්‍ය වචනවාක්්‍ය ඔය කෝොකටස් දෙකතම ඔබ ප්‍රෙක්ටිස් කරන්නවා වචන පුරුදු වෙන්න ඕනේ වාක්‍ය පුරුදු වෙන්නවා. හරිේ අවසාන ප්‍රශ්න රධද වසේ අපි යොමු වෙන්නේ හත දෙමළවාක්ගේ අදහස සිංහල භාෂාවෙන් ලියන්. අදහස සිංහලින්. ඉනිය පුත්තාාන්්ඩු වාල් තුක්කල්. නේද. එනවනි අපේ ෆෝන් එකට මැසේජ එකක් නේද අලුත් අවුරුද්දට නේද. මෙන්න මෙහෙම සුබා අලුත් අවුරුද්දක් වේවා කියලා ඉන පුත්තා්ඩ වවාල් තුකල් කියයන සුබාලුත් අවරුද්දක් වේවා. හරශාදිි ලකුණ යොදන්න ඔබ පුරුදුවෙන්න මොකද සුබ පැතුමාක්. න සුබ පැතුමාක් අවසානේ. ර් ශාදිිලකුන යොදනු එනක්කු පේනෙ තාරුන්ගල් එනක්කු කියන්නේ මට පේනයි පෑන තාරුගල් දෙන්න එනම් උත්තරය මට පෑනක් මට පෑනක් දෙන්න හරි එහෙනම් ඔන්න පුතේ අද දවසෙත් ්‍රහස්්පතින්දා නැනකිරුල පන්තිකාමරෙන් පුතාලත් එක්ක අපි ප්‍රශ්නපත්ත්‍රයක් සාකච්ඡා කරා රාත්‍රී හතේ ඉඳල අට වෙනකං සුපුරුදු පරිදි. ඔගොලු බලාගෙන ඉන්න හැමදාම් ්‍රහස්පතින්ද. නැනකිරුල වැඩ සටහනරගෙන අපි ඕගොල්ලොන්ගේ ආලිින්දයට එනකම්. ඉතිං ඕගොල්ලොන්ගේ විශ්වාසය ත අහවරු කමින් අපි හැමදාම හැම බ්‍රහස්පතින්ද මේ වගේ. විවිධ විශය මාලා ඔත්ස්සේ සිංහල ගනිතය පරිසරය ඉංග්‍රීසි දෙමල බුද්ධාගමන හැනේද විභාගට එනිසා මේ විෂය කොටස් වලට අදාළ කරුණු එකතු කරලා. විධ ප්‍රශ්නපත්‍ර ඔබේ නිවසටම රැගෙනෙනවා. වැදගත්ම කාරණාව නැනකිරුල මේක නොමිලේ ඔබට දෙන්නේ. එනිසා ඔබ මේ වටිනාමාහැගී කටයුත්ත ඔබේ ප්‍රයෝජනය සඳහා යොදාගන්න ඕනනි නේද හැම ්‍රහස්පතින්දම සුපුරුදු වෙලාවට අපිත් එක සම්බන්ධ වෙන්න. මේ වැඩසටහන් ඔබට පුළුවන් නැවත නැවත බලන්න ේ YouTube නාලිකවත් එකතු වෙලා. හරි ඒවා එක සති අක්බල්ල නිකංගන්න එපා. ඇැත නැවත ලන්න ට අමතග වෙන ද අත්ති නං ආපහ ගඉල්ල වීඩිය එක බලන්න. එතකොට ඔබට පුුවන් ඔබට අමතක වෙච්ච මග හැමු දේවල්.ේ නැන කිරුල නාලිකා ඔස්සේ පරිහරණය කරලා ඒ දැනුම එකතු කරග. එහනම් ඉතිං දුරකතනාංක සහන් වෙනවා නැන කිරු අධ්‍යාපන අයතන මේමට කතා කරලා නැනකිරුල අධ්‍යාපනආයතනය මගින් මෙහෙවන විභාග සඳහා ඔබ යොමුුවන්න එතකොට ඔබට පුළුවන් දැනුුව තවදුරටත් තක්සේඉරුගරගෙන අඩුපාඩු හදාගෙන දිරියට යන්න ඒවත් මතක් කරමින් සූදානම මේ සතියත් ඔබේ නිවසන් සමුගෙන යන්න ඉදිරිදිනක නැවත හමුවන බලාපොරොත්තු ඇතුව. හෙනම් ප්‍රාර්ථනය ජයග්‍රාහි හෙට දවසක්. හැමෝටම ආයිබෝවන්. බොහොමත්මස්තුූති සර්ඒ අපපූරු සිංහල පාදමට. ඉරින් සර්ට සමුදන ගමන්. ට මම නැවතත් මතාක් කරන්න මැයි මස විසි අටවෙනිදාපය ප්‍රධාන තිභාග පැවැත්වීමට නේමිතායි අපිත් සමග ලියාපදිංචි වෙන්න දුවපුතේ තාමත් ලියාපදිංච වෙලා නැත. ඉදි ඔොබට කිසියම් හෝ ගැඩලුවක් තියෙනවන මේ විභාග සම්පන්ධය ඔබට පුළුවන් කතා කරන්නට අපිට අප දුරකතන අංකේ තමයි බිදුවයි එක එකය හතයි එකසේ නමයයි හයසය කියන දුරකථන අංකය. ඉතින් එම අංකයට ඔබට කතා කරලා ඔබේ ගැටු නිරාකරණය කරන්නට හැකියාව තියෙනවා. පුංි දුව පුතේ ම මතක්කරා කල්නුත් අප ප්‍රධාන විභාගයට පෙනී සිටි අපේ දූදරුවන්ට නොමිලේ න් Onlineයින් එක්සෑම් තුනකට පෙනී ඉන්නට අවස්ථාව ලැබෙනවා කියන එක. නමුත් කවුඩු හරි අලුතින් අපිත් එකතු වෙන හෙමත් නැත්තම් පල්ලම පෙරහරු විභාගේ ලියානට බැරිවෙච්ච ෙක් පුතෙක්ඉන්නව නම් ඔන්න ඕයාලට හැකියාව තියෙනවා රුපියල් හයසියක් වගේ ඉතාමත්ම පහසු මුදලක්ගෙවලා මේ ඔන් Onlineන් එක්සෑම් තුනම ලියන්නට ඉතින් මේ Onlineයි එක්සෑම් තුන ියන්න පුළුවන් වෙන්නේ මාර්තු මස විසි හල් වනිදා අපේ පල්ලමු පෙරහුරු විභාග ලියපු අපේ පුංචි පොඩ්ඩොන්ට පමණයි. එවාාගේම තමයි ඔන්න අලුතෙෙන්ඉන්න පොඩ් පුචි පොඩ්ඩොන්ටත් පුළුව මං කලින් කලින් මතක් කරා රුපැල් හයසියක් වගේ මුදලක් ගෙවලා මේ විභාග තුනටම පෙනේ ඉන්නට. ඉතින් මේ විභාගේ ගැනම මතා කරන්න ඕනේ මැයි මස පළමුුවනිදා ඉඳම් මැයි මස තිස් එක්වනිදා වනකා. ඕන තව දවස් විසි හතක් පමණයි ඔගුලොන්ට ඉතුරවෙලා තියෙන්නේ මේ විභාගයට පෙනේ ඉන්නට. ඉතින් දුවපුතේ දැම්මම අපේ න්ල් Online එෙක්සෑම් තුන කරන්නට කියනෙ එක මං මතක් කරනවා. තින් මේ විභාගයක්ත් ඔන්න වායාලගේ ප්‍රධහන විභාග වගේමයි කොටස් දෙකකින් සම්‍යිතයි. පළමු පත්‍රේ සහ දෙවැනි පත්‍රේ කියල කොටස් දෙ එකක් තියෙනවා මුළු ලකුණු දෙසයෙන් තමයි ඔයාලට ලකුණු හිමි වෙන්නේ. ඉතින් මේ විභාගය කරපු ගමන් යාලට යාලගේ ලකුණත් බලාගැන්නට හැකියාව තියෙනෝ. එවගේම උගු උගුලන්ගේ ප්‍රශ්පත්‍රයේ ඩවන්නෝඩ් කරගෙන පින්ටව් එකක් ගන්න ඕයාලට පුළුවන්. නමුත් ඕල කදාල යාගේ දිස්ට්‍රික් රෑන්ක්ක සහ යින් රෑන්ගක නං ඔන්න එදාම බලාගන්න අමාරයදය පොතෙමුකද අප ංචිපොඩ්ඩ මේ මාසි පුරාවතම එක්දැන්ම එක ියනවානේ නේද. දි අන්න ඒ නිසා ඔයාලක අදාල විභහගේට අදාල ඔබේ ඩිස්ට්‍රික් රෑන්ක්ක සහයිලන් රෑන්ක ජෝඩි මස පළමුුවනි දා අපි අපේ වෙබ අඩවියට මුදා හරිෙන වති ඔවකුලන්ට පුළුවන් උගුලන්ගේ රෑන්ක් එක බලාගන්නට එදා. ඉතින් මතක් කිරීම් සමගම ඔන්න හිට දෙනයක් තාමත්ම විශේෂ දෙයනයක් ඉතින් පුංචිපොඩ්ඩු ඉතාමත්ම ආසාාවෙන් බලාගෙනනීම හිටදව සුදාවනකක්.ඒවගේ මතක්කරන්න ඕනේ අප YouTube නාලිකාව පිළිබඳව. නැනකිරන එඩකේෂන් තමයි අප YouTube චැනල් එකේ නම්ම ඉතින් දුවේ පුතේ ඔගලට පුළුවන් අපි සබස්්‍රයිප් කරන්නඒ වගේ අපේ බෙල්ලයිකරන්න එකක් තියන බෙල්ලයි කරන එක කලි කරන්න ඕොට අදාළ වීඩියෝ එස්සනින් ඔගොලට නරබන්නට හැකියාව තියෙනවා. එ වගේම තමයි අපේ ෆේස්බුක් පිටුව. නැනකිරලි IDඩියකේශන් අපේ ෆස්බුක් පිටුව ලයික් කරන්න ෆලෝ කරන්න ඔබට අදාල පෙරහුරු ප්‍රශ්පත්‍ර භාගත කරගන්න පුළුවන් යට පිළිතුරුලියාන පුළුවන් මෙම අපේ ෆේස්ුක් පිටුව ලයි කරල්ල ෆෝ කල තියාගත්තොත්. මේ සුදනම් වෙන්නේ පහ වස්සරට අදාල නැනකිරල පන්තිකාමරයෙන් ඔබෙන් සම්මු අරගැෙන යන්න. ඉතින් ඔබ සීලු දෙනනාටම සුබ්භ දවසක් කියල ප්‍රාත්ථනා කරනවා. Either one.